මේ වීඩියෝ එකේදී මම කතා කරන්නට බලාපොරොත්තු වුණා පුරුෂයෙකුට මේ ගොනෝරියා කියන රෝගය හැදුනොත් මොනවද රෝග ලක්ෂණ මොනවද කොහොමද මේක දැනගන්නේ කියලා. දැන් ගොනෝරියා සමහර විට ඔබ දැනටමත් අහලා ඇති ඇතිවන්නේ නයිසීරියා ගොනෝරියා කියන විසබීජය එහෙම නැත්නම් බැක්ටීරියාවක් එම බැක්ටීරියා බැක්ටීරියාව මගින් මෙය සම්ප්‍රේෂණය වන්නේ ලිංගික ක්‍රියාවලිනුයි. දැන් පුරුෂයන්ගෙන් කාන්තාවන්ට කාන්තාවන්ගේ පුරුෂයන්ට මෙය සම්ප්‍රේෂණය වන්නට පුළුවන්. දැන් මෙම රෝගය සෑදුනහොත් මොනවද ඇතිවන්නට පුළුවන් රෝග ලක්ෂණ? දැන් පුරුෂ ලිංගයේ මූත්‍රා කරන විට දැවිල්ල වේදනාව ඇතිවන්නට පුළුවන්. එම ප්‍රදේශය දැවිල්ල ඇතිවන්නට පුළුවන්. එම මූත්‍ර මාර්ගයේ කෙළවරෙන් සැරව නිකුත් වන්නට පුළුවන්. මිරිකල බැලුවොත් සැරව එළියට එන්නටත් පුළුවන්. මීට අමතරව වෘෂණ වල වේදනාවල් වේදනාවක් ඇතිවන්නටත් පුළුවන්. දැන් මෙම රෝගය පුරුෂ ලිංගයේ ආශ්‍රිතව සෑදුනාට මෙම රෝගය ශරීරයේ අනෙක් තැන්වල හැදෙන්නටත් පුළුවන්. උදාහරණයක් විදිහට රෙක්ටම් එකේ එහෙම නැත්නම් ගුද මාර්ගයේ සෑදෙන්නට පුළුවන්, උගුරේ සෑදෙන්නට පුළුවන්, ඇස්වල සෑදෙන්නට පුළුවන්, ජොයින්ට්ස් වල එහෙම නැත්නම් අපේ හන්දි වල සෑදෙන්නටත් පුළුවනි. දැන් මෙම රෝගයට සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. එම ප්‍රතිකාර අපහසුවක් නැතුව ලබා ගන්නට පුළුවන්. එසේ ප්‍රතිකාර ලබා ගතහොත් මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කර ගන්නටත් පුළුවන්. දැන් මේ රෝගයට පරීක්ෂාවක් කරන්නට පුළුවන්. බොහොම ලෙහෙසින් කරන්නට පුළුවන් පරීක්ෂාවක්. එම පරීක්ෂාවෙන් මෙම බැක්ටීරියා හඳුන ගන්නට පුළුවන්. එහෙම හඳුනගත්තොත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රතිකාර කරලා සුව කරන්නට පුළුවන්. දැන් සුව කරගත්තේ නැත්නම් මොකද වන්නේ? මෙමගින් නොයෙකුත් ව්‍යාකූලතා සංකූලතා පසුව ඇතිවන්නට පුළුවන්. උදාහරණයක් විදිහට යම් යම් ස්ථානවලට පැතිරීම, ජොයින්ට්ස් වලට, එහෙම නැත්නම් ඉන්ෆර්ටිලිටි. ඉන්ෆර්ටිලිටි කියලා කියන්නේ දරුවන් ලැබීමේ ප්‍රශ්න, ඒ වගේ දේවල් ඇතිවන්නට පුළුවන්. ඒක නිසා මෙම රෝගය තිබෙනවා කියලා සැක කරනවා නම් ඒ සඳහා වෛද්‍යවරයෙක් හම්බෙලා අදාළ පරීක්ෂණයක් කරගෙන රෝගය තියෙනවද නැද්ද කියලා හරියට දැනගෙන ඒ සඳහා නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීම වැදගත් වෙනවා.